අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබෙලෙකු ඊයේ දින ජීවිතක්ෂයට පත් වුණා. ඒ අඩි දසදහසක් ඉහළේ සිට පොළොවට පතිත වීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී ඊයේ පෙරවරුවේ සිදුකරනු පැරෂුට් සංදර්ශනයේ පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩා ඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරී එච්.එච්. චම්පික කුමාරසිරි නැමැති නිලධාරියකි. ඊයේ පෙරවරුවේ පැවැදී පුහුණුවීම් අතරතුර අඩි දසදහසක් උඩුගුවනේ සිට පොළවට පතිත වන අවස්ථාවේ ඔහුගේ පැරෂූටය ක්‍රියාත්මක වී නැත. මේ අනුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැලෑරදොකට පතිත වූ නිලධාරියා අම්පාර රෝහල්ට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා. යුද හමුදාවේ තුන්වැනි විශේෂ බලකායේ බලලත් පුහුණු නිලධාරියෙකු ලෙස සහ කුඩා ඔය කමාන්ඩෝ හමුදා පාසලේ බලලත් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති මෙම නිලධාරියාගේ යුද හමුදා සේවා කාලය වසර 22යි. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මූලික පැරෂූට් පාඨමාලාව හැදෑරූ කුමාරසිංහ ස්කයි ඩයිවින් සහ අන්තර්මාධ්‍ය පැරෂූට් පුහුණු පාඨමාලාව හදාරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්. ස්ථානීය පැරෂුට් පිමි පුහුණු ලැබූ 11ක් වූ පැරෂුට් පිමිකරුවන් අතරින් කෙනෙකු වන කුමාරසිංහ එම පුහුණුව ලබා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ස්කයි ඩයිප් ඩුබායි ආයතනය හරහායි. ජීවිතක්ෂයට පත් වූ චම්පික කුමාරසිංහ 42වරදී එක් දරු පියකු වන අතර ඔහුගේ බිරිඳ තම දෙවන දරුවාද බිහි කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැබිණියක්. මොහුගේ සහෝදරයන් දෙදෙනා සහ එකම සහෝදරියද යුද හමුදාවේ සාමාජිකයන් වන අතර එක් සහෝදරයෙක් මානුෂික මෙහෙයුමක් අතරතුර වෙඩිවැදීමෙන් ආබාධිතත්වයට පත්ව සිටිනවා. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.